සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට පන්තියේදී වෙනම අපි එකකෙකුත් කරා HTML links කියන එකක. ඒ කියන්නේ අපි මේකේ විස්තර කරේ වෙබ් පිටුව අතර සම්බන්ධතා ගොඩනගීම. දැන් අපි දන්නවා සාමාන්‍ය මේකේ අපි හැමතිස්සෙම බලන්නේ අන්තර්ජාලය තුලදී පරිශීලකයා දිගටම පවත්ව ගන්න දාගන්න උපක්‍රමයක් තමයි යොදාගන්න උපක්‍රමයක් අපි සම්බන්ධතා ගොඩනගීම හරහා බලාපොරොත්තු වෙනවා. එතකොට හැමතිස්සෙම බලන්නේ අන්තර්ජාල තුල පරිශීලකයා අඛණ්ඩව තියාගන්න විවිධ වර්ගයේ සම්බන්ධතා ඇති කරමින් යන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වැඩේ තමයි අපි බලමු ඉස්සෙල්ලම කොහොමද මොකක් හරි ටෙක්ස්ට් එකක්, ඒ කියන්නේ අකුරු හරහා කොහොමද සම්බන්ධයක් ඇති කරගන්නේ කියලා. එතකොට මේකෙදි පාවිච්චි වෙන ප්‍රධාන ටැග් එක තමයි A කියන ටැග් එක. හරි නේද? මේකෙදි පාවිච්චි වෙන ප්‍රධාන ටැග් එක තමයි A කියන ටැග් එක. මම අලුත් notepad එකකින් පටන් ගන්නවා. language එකත් HTML ට හදාගත්තා. එන වෙබ් පිටුව අතර සම්බන්ධයක් ඇති කරනකොට A කියන ටැග් එක තමයි ඉස්සෙල්ලම දාන්නේ. ඒක ඇතුලේ ඒ ටැග් එක අතර අපි දානවා href කියලා උපලක්ෂණයක් ඇට්‍රිබියුට් එකක්. මෙන්න මෙතන දාන්නේ අපි URL එක නැත්නම් අපි සම්බන්ධ කරන වෙබ් පිටුවේ නම හෝ අදාළ වෙබ් ලිපිනේ. ඔතන ටයිප් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපි තිරේ පේන්න තියෙන වචනය නැත්නම් ඒ අදාළ වාක්‍ය කොටස දක්වන්නේ. ඊට පස්සේ ඒ ටැග් එක වහනවා. ඔන්න ඔහොම ක්‍රමයක් තමයි තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද වචන පෙළක් කරහා යම් සම්බන්ධයක් ඇති කරගන්නේ කියලා. එහෙනම් මම මෙහෙම එක්සැම්පල් එකකට එනවා. මම අපේ වෙබ් පේජ් එකේ පේන්න සලස්සන වචනේ තමයි click here. මේ මත click කරන්න. එහෙම click කරාට පස්සේ සම්බන්ධ කරන්න ඕන වෙබ් ලිපිනේ දානවා. HTTP කියන සම්මතය අපි මෙතෙන් ඉදිරිපත් කරන්න ඕන ප්‍රොටෝකෝල් එකක් මම දානවා. www.abc.com කියලා එක්සැම්පල් එකක් විදිහට දානවා. අලගේ නෝට් වලත් ඔය විදිහට ඇති. හරි. දැන් මම මේක සේව් කරනවා. newlinks.html කියන ෆයිල් එකක් හදලා. ඩෙස්ක්ටොප් එකේ සේව් කරා. newlinks.html කියලා නමට ෆයිල් එක සේව් කරා. දැන් අපි ගිහිල්ලා බලුව එක new links කියලා එකක් ඇති. මේ තියෙන්නේ මේ ෆයිල් එක අපි ඕපන් කරලා බලමු. මම මේ page එක zoom කරලා පෙන්නන ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. හරිද? ওই ක්‍රමයට තමයි පේන්න තියෙන්නේ. මෙන්න මේ සම්බන්ධයක් යම් web පිටුවක තියෙනවා නම් එතන වෙන්නේ mouse pointer එකේ මතට අරගෙන යනකොට cursor එක hand cursor එකක් වෙනවා. අපි කොහොමත් ඒකෙන් තමයි දැනගන්නේ එතන වෙබ් පිටුවේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඔන්න දැන් මම මේක උඩ ක්ලික් කරනකොටම අර abc.com කියන page එක load වෙන්න ඕන. එහෙනම් අපට site එකක් තියෙන නිසා ඔන්න විදියට ඒ site එක open වුණා. දැන් මම ආපස්සට එනවා. ඔන්න ඔය ක්‍රමයට අපිට පුළුවන් වචනයක් කරහා, ඒ කියන්නේ වදන් පෙළක් කරහා යම් පිටුවකට සම්බන්ධයක් ඇති කරගන්න. එතකොට ඔයාලා නෝට් එක මෙතෙන්දි අවශ්‍ය නම් අවශ්‍යට ලියන්න පුළුවන්. වීඩියෝ එක පෝස්ට් කරලා ওই ක්‍රමයට ඔන්නෝග තමයි ඔයාලගේ HTML කෝඩ් එක වෙන්නේ වදන් පෙළක් කරහා සම්බන්ධයක් ඇති කරනවා නම්. හරි. අපේ දෙවැනි වැඩේ තමයි වදන් පෙළක යම් කොටසක් මත මේ වගේ සම්බන්ධයක් ඇති කරන එක. හරි. එතකොට මම කරන්න මෙන්න මෙහෙම දෙයක්. මම දානවා click here. එතකොට මට ඕන click here කියන වචනේ අතර විතරයි සම්බන්ධයක් ඇති කරගන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් මට ඕන මෙන්න මේ ක්‍රමයට ඔන්න ඔය ක්‍රමයට මෙන්න මේ කොටසට විතරක් සම්බන්ධ ඇති කර නමුත් ඒත් එක්ක මේ වදන් පෙළත් ඉන්නවා. මේ ටෙක්ස්ට් එකක් තියෙනවා. හරි. එහෙම කරාම මේ සයිට් එකට යන්න අපි හැදුවා. බලමු එහෙනම්
මේක මන් දැන් සේව් කරනවා. මේක මන් රීලෝඩ් කරලා බැලුවා. අන දැක්ක නේද? ඔන්න ඔය ක්‍රමයට තමයි ලොකු වාක්‍යයක් තියෙනවා නම් ඒකේ අවශ්‍ය කොටසකට විතරයි. දැන් මේ මත ක්ලික් කරාට මොකුත් සම්බන්ධයක් නැහැ. පේජ් එකට අපි නැවිගේට් කරන්නේ නැහැ. ලින්ක් එකක් නැහැ මෙතන. හැබැයි මෙතන ක්ලික් කර ගමන් අන්න අර අපේ කලින් වෙබ් පේජ් එකට නැවත අපි ලෝඩ් වෙනවා. හරිද? ඔන්න එහෙනම් ඔයාලට දැන් තේරුණා මොනවා හරි වාක්‍ය කොටසක වාක්‍යකින් කොටසකට විතරක් කොහොමද සම්බන්ධයක් ඇති කරන්න කියලා. තේරුණා නේද වැඩේ? එහෙනම් කරන්න තියෙන මෙච්චරයි. අදාළ ඒ ටැග් දෙක අතර ඒ සම්බන්ධයට අදාළ වාක්‍ය කොටස විතරක් ඒ වදන් පෙළ විතරක් දානවා. අනිත් ටික ඒ ටැග් එකෙන් පිටත ඇතුළත් කරනවා. හරි. අපි යනවා ඊළඟට අපේ තුන්වෙනි වැඩේ. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ වගේ වැඩ. රූපයක් කරහා කොහොමද සම්බන්ධය ඇති කරන්න කියලා. එතකොට මේකේ වෙන්නේ මෙන්න මෙතෙන්ට තමයි රූපයට දාලා විස්තර ඇතුළත් කරන. දැන් වචන නැහැනේ. එතකොට මෙතන අදාළ රූපය අපි ඇතුළත් කරන්න ඕන. හරිද? ඔන්න ඔහොම දෙයක් තියෙන්නේ. අපි ඔතෙන්දි ගමු. මෙන්න මේ වගේ පොඩි ක්‍රමයක්. අපි Facebook වල ලොග් එක වල දැන් දැකලා තියෙන සමහර වෙබ්සයිට් වල තියෙනවා. එයාලගේ තියෙනවා මේ වෙනම වෙබ් pages තියෙනවා. ඒ වෙබ් page එකේ පහලින් හෝ අවශ්‍ය තැනක පොඩි Facebook වල, Twitter වල ඔය වගේ චූටි සංකේත තියෙනවා. එතකොට ඒ logo එක උඩ ක්ලික් කරාට පස්සේ එයාලගේ Facebook page එකට අපි එකගෙන යනවා. දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි. මම එහෙනම් ඉස්සෙල්ලම මම මේ වගේ වැඩක් කරනවා. අපි ඉස්සෙල් ඩවුන්ලෝඩ් කරගමු Facebook එකේ logo එක. Facebook එකේ logo එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි මේක ගමු. දැන් අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. මම හිතන්නේ මේක PNG ෆොටෝ එකක් තියෙන්නේ. අපි ඒක නිසා මේ වගේ ඕනනම් එහෙම ගන්නත් පුළුවන්. පොඩි අමතර දෙයක්වත් කරන්නම්. අපේ කම්පියුටරේ තියෙන ස්නයිපින් ටූල් කියලා එකක්. ස්නයිපින් ටූල් එකෙන් ඕනනම් මට පුළුවන් මේක කට් කරලා ගන්න JPG එකක් විදියට ඕනනම් එහෙමත් පුළුවන්. හරිද? ඔන්න ඔහොම. ස්නයිපින් ටූල් එක මම ප්‍රොජෙක්ට් එක ගත්තේ අමතර දෙයක් ඒ අතරේ ගන්නොවේ. මම මේක සේව් කරගන්නවා. ඩෙස්ක්ටොප් එකටම අපි දාගමු. FB logo dot එතන JPG දාන්න යන්න එපා. මොකද JPG format එක එකක් කලනොත් ඒ නමට එකක් තිබිලා තියෙනවා. කමක් නැහැ ඔන්න class වල කරද්දි මම අලුතෙන් ආයි replace කරලා එක ගත්තා. හරි. දැන් desktop එකේ තියෙනවා Facebook එකේ logo එකක් මෙන්න මේ විදියට. හරිද? දැන් අපි එහෙනම් එක JPG format එකෙන් තියන්නේ. දැන් අපි ඒ ෆොටෝ එක දාමු. එහෙනම් මම මෙතෙන්ට දානවා ඔය විදියට www.facebook.com කියලා දැම්. මෙන්න මෙතෙන්ට රූපයට දාලා විස්තර දාන්නේ දැන්. එහෙනම් රූපයක් අපි ඇතුළත් කරන්නේ කොහොමද? img tag එක දැම්මා, src දැම්මා. ඒක ඉස්සරහ දානවා අපි රූපේ විස්තර. ඒ කියන්නේ රූපේ කොහෙද තියෙන්නේ, ඒකේ නම මොකද්ද, වර්ගය මොකද්ද කියලා. රූපේ තියෙන HTML ෆයිල් එක තියෙන තැනම නිසා එක ළඟනේ ඉන්න තියෙන තැන ලොකේෂන් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කෙලින්ම දෙන්න ඕන ෆොටෝ එකේ නමයි වර්ගය. FB logo .jpg. ඊළඟට අපි ෆොටෝ එකට දෙනවා width එක. ෆොටෝ එක අපි පොඩි ප්‍රමාණයෙන් පේන්න ඔය වගේ width එක ගොඩක් අඩු වගේයක් දානවා. height එකත් අපි සුළු වගේයක් දැම්. ඔන්න ඔය විදියට. දැන් ඒ ටැග් එක වැහුවා. එහෙනම් ලොකු වෙනසක් කරේ නැහැ. href එක ඉස්සරහා සම්බන්ධ කරන වෙබ් පිටුව දැම්මා. ඊළඟට ඒ අතර වචන පෙළ වෙනුවට දැන් අපි දැම් මොකද්ද? දැන් දාන්නේ අපි රූපයට දාලා විස්තර. right. එහෙනම් ඔන්න මම දැන් save කරා.
අපි බලමු මේක රිෆ්‍රෙෂ් කරලා ඔන්න විදියට පොඩියට අදාළ වෙබ් පේජ් එකේ අර Facebook එකේ ලෝගෝ එක පේනවා. දැන් බලන්න මවුස් පොයින්ටර් එක ඒ රූපය මතට අරගෙන යනකොටම මවුස් පොයින්ටර් එක හෑන්ඩ් කර්සර් එකක් නැත්නම් අතක හැඩයක් ගන්න. ඒ කියන්නේ මෙතන සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්න අපි ඒකේ. දැන් මම මේක ක්ලික් කරපු ගමන් Facebook page එකට එකගෙන යන්න ඕන. හරි නේද? ඔන්න ඔය විදියට Facebook page එකට අපි එකගෙන යනවා. right. ඊට පස්සේ ඒ කොටසත් ඔන්න අපි ඉවර කරගත්තා. රූපයක් ඇසුරෙන් කොහොමද සම්බන්ධතාව ගොඩනගන්නේ කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් කරන්න තියෙන වෙන මෙහෙම දෙයක්. අපි කොහොමද බලමු රූපයක් උඩ ක්ලික් කරාට පස්සේ ඒක ෆුල් ස්ක්‍රීන් නැත්තම් zoom කරලා පෙන්වන්නේ කොහොමද කියලා. අන්න ඒකට කරන්න තියෙන්නේ කියන්නේ ඔකේ ලෙවල් විභාග වලට පවා අහනවා අහලා තියෙනවා රූපයක් උඩ ක්ලික් කරාට පස්සේ ඒක විශාල කරන්න පෙන්වන විදිය. මේ බලන්න. ඒකට කරන්න තියෙන එකම දේ href එක ඉස්සරහා අපි මොකුත් URL එකක් දාන්නේ නැහැ. web address එකක් දාන්නේ නැහැ. එතනත් කරන්නේ මෙන්න මේ රූපේ නමයි වර්ගයේ එතනක් දානවා. ඔන්න බලන්න කෝඩ් එක යන විදිය. එහෙනම් මතකයි නේද කරපු දේ? href එක ඉස්සරහා URL එකක් මොකුත් දාන්නේ නැහැ. මේ රූපේ නමයි වර්ගයේ මෙතෙන්ටත් දානවා. දැන් අපි බලමු මොකද්ද මේකෙදි වෙන වැඩේ කියලා. ඔන්න බලන්න මම දැන් මේක උඩ ක්ලික් කරනවා. අන්න ඔය විදියට ඒක අපිට මේ කට් කරපු එක නිසා මෙහෙම ආවේ. ඔන්න ඔය ක්‍රමයට ඒක ෆුල් ස්ක්‍රීන් අපිට ගන්න පුළුවන්. අපි ඕක ඕනනම් තව එක්සැම්පල් එකක් දාගමු. මම මේ විදියටම කෝඩ් එක තව ගන්නවා. ඔන්න ඔය ක්‍රමයට ෆොටෝ තුනකට මම හදාගත්තා. මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරලා තියෙනවා rose.jpg කියලා එකක්. ඊට පස්සේ මෙතනත් ඒ නම දානවා. ඊට පස්සේ මම ඩෙස්ක්ටොප් එකේ තව සේව් කරලා තියෙ මෙහෙම එකක් baby කියලා තව ෆොටෝ එකක්. ඔන්න ඔය විදියට මම ෆොටෝ තුනක් දාගත්ත සයිට් එකට. දැන් මම මේක සේව් කරනවා. හරිද? දැන් රිෆ්‍රෙෂ් කරලා බල ඔන්නඔහම කුඩා ප්‍රමාණයෙන් අපිට ෆොටෝ කීපයක් දැర్శණය වෙනවා. දැන් මේක ක්ලික් කරාම මේක ෆුල් ස්ක්‍රීන් වෙනවා. මේක ක්ලික් කරාම මේක ඔන්න ඒ ෆොටෝ එක ක්වොලිටි එකක් නිසා ඒක හොඳටම අපිට බලා ගන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරාම මේකත් අපිට ප්‍රධාන තිරේ බලා ගන්න පුළුවන්. හරි. ඔන්න එතකොට මේ වැඩෙත් ඉවරයි. අපිට තව එක වැඩක් තියෙනවා මේ යටතේ කරගන්න මේ වෙලාවේ. මේකේ මේ ඔයාලා දැක්ක දැන් සම්බන්ධතාවෙන් යන වෙබ් පේජ් එක ඒ ටැබ් එකේමයි විවෘත වෙන. මේ බලන්න මේ ටැබ් එකේම තමයි මම දැන් ක්ලික් කළේ අලුත් පිටුවක් ලෝඩ් වෙන. හරිද? දැන් අපි බලමු මේක අලුත් ටැබ් එකකට ගන්න කොහොමද කියලා. ඒක ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. ඔය බ්ලැන්ක් කියලා කොටසක් ඇති බලමු අපි. මම මේකේ දානවා මේ rose.jpg කියන තැන href ගාව target කියන ඇට්‍රිබියුට් එකෙන් තමයි ඔක් කරන්නේ. target සමානයි පෙරලිකම ඇතුලේ underscore එකත් එක්ක blank කියලා එකක් දාන්න. ඔන්න ඔහොම. දැන් අපි බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. refresh කරා. අපි දැම්මේ පළවෙනි ෆොටෝ එක නෑ දෙවෙනි ෆොටෝ එකට නේද? ඔන්න බලන්න දෙවෙනි එක හොඳට බලන්න මේක මේ ටැබ් එක තියෙද්දි අලුත් ටැබ් එක තමයි ඕපන් වෙන්නේ. මේ අපේ ප්‍රධාන පිටුව ටැබ් එක තියෙද්දි ඔක අලුත් ටැබ් එකට යන්න ඕන. බලන්න හොඳට එතන වෙනස දැක නේද? මේක තියෙද්දි මේක ලෝඩ් වුණා. ඔන්න ඔහොම අපිට පුළුවන් සම්බන්ධතාවෙන් හටගන්න අලුත් පිටුව අලුත් පේජ් එක අර වගේ අලුත් ටැබ් එකකට දාගන්න. ඕක ඉතින් තවත් ඇට්‍රිබියුට්ස් තියෙනවා මෙතන පාවිච්චි කරන්න. අපි ඕනම මේකට එක දාන්නම්. මොකද ප්‍රධාන ඇට්‍රිබියුට්ස් දෙකයි තියෙන්නේ අපේ සාමාන්‍ය වෙබ්සයිට් වලට දාන target සමානයි self කියලා. මේක default value එක වෙනවා. මේක default value එකකට හේතුව මේක දැම්මත් අර නොදා හිටිය විදියටම තමයි එන්නේ. කියන්නේ ඒ මතමයි මේක load වෙනවා. ඔන්න බලන්න මම මේ ෆොටෝ එකට නේද ඒක දැම්මේ. ඒකට අදාළ කෝඩ් එකගෙන තියෙන baby කියන ෆොටෝ එකට නේද self දාලා තියෙන්නේ. දැන් එහෙනම් මම අන්න බලන්න
ඒකමයි ලෝඩ් වුනේ. ඒක ඉතින් අපිට අර නිකම්ම ඕක නොදා හිටියත් ඔයකම බලා ගන්න පුළුවන්. එහෙනම් ටාගට් සමානයි බ්ලැන්ක් එකෙන් කරන්නේ සම්බන්ධතාවෙන් හටගන්න වෙබ් පිටුව අලුත් ටැබ් එකක ඕපන් කරනවා. සෙල්ෆ් එකෙන් කරන්නේ ඒ මතම විවෘත කරනවා. හරිද? ඉතින් ඒක නොදා හිටියත් ඒත් ওই විදිහටම තමයි වැඩ කරන. එතකොට මේක තමයි ඩිෆෝල්ට් වැලියු එක වෙන්නේ. තව මේ අරද ටියුට් එකේ තියෙන පේරන්ට් කියලා එකක්. එතකොට ඒකෙදි වෙන්නේ රාමු සංකල්පෙන් අපි හදද්දී රාමු වල කොහොමද වෙන්නේ කියලා අදහස ඒකෙ තියන්නේ. රාමුවක විරුද්ධ වෙනවා වගේ ප්‍රධාන රාමුව. ඊට පස්සේ ටාගට් සමාන ටොප් කියන එක මේ වෙනකොට ප්‍රධාන කටයුත්තක් විදිහට වැඩ කරන්නේ. මොකද ටැබ් සංකල්පය හොඳටම තියෙන නිසා ඔන්න ඔය විදිහට ටාගට් සමානයි ටොප් කියන එකෙන් වෙන්නේ අලුත් වින්ඩෝ එකකම ඒ නව වෙබ් පිටු වෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම වෙබ් බ්‍රවුසර් එකක් ඇවිල්ලා එහෙම පෙන්වන එකක් තියෙනවා. හරි. දැන් ඔය අපි කරේ ඔය කියන විදිහට කොහොමද ලින්ක්ස් වලින් වැඩ ගන්න කියලා කොටසක් කරලා තියන්නේ. හරි නේද? එහෙනම් ඔය ටිකත් වෙනම අදාළ කොටස් ටික අධ්‍යයනය කරලා අවශ්‍ය නෝට් තියෙනවා වලට ලියා ගන්න පුළුවන්.